අයිබෝවන් ඔබේ පන්නේ ස්වාධින් රුපණි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහා නරසිංහ මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල බංග්ලාදේශයටයි ඉන්දුනීසියාවටයි යන්න සැරසෙන අපේ වරායේ සිරවුණු කිරිපිටි සිමෙන්ති මිල ඉහළ යන්නේ නැහැ රාජ්‍ය ඇමති අනුරුද්ධගෙන් සහතිකයක් මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳෙව්වාට පොලිස්පතිගෙන් විමර්ශනයක් ආණ්ඩු දෙකක් තියෙන ඇෆ්ගනිස්තානය හෙට සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හා පොදු ක්‍රියාකාරකම් මාලාවක් හඳුන්වලා දීලා තියෙනවා මේ කොටස් දෙකක් යටතේයි ක්‍රියාත්මක වන්නේ उत्सव संधात अवन्हाल सिनेमाशाला उपकारक पांति वाकेम प्रदर्शन सह सम्मेलन संधात अवसर हिमी वाने ने कोरोना व्याप्तियत समग दिवे निटुम पैनवू निरोधाहय नैंदिर नीतिय दिन 42 किट पसुव हेट अलियम 4 अवसान वनवा एत समगम सौख्य मार्गोपदेशयन्ट अनुव रटे कटयुतु यथातत्वयट पत् किरीमटय सलसुम कर ऐत्ते මේ අනුව හෙට සිට නිවසින් පිටවෑමට අවසර හිමි විය ඇත්තේ රැකියා සෞඛ්‍ය අවශ්‍යතා අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි. උත්සව පැවැත්වීම ආහාර පිටතුරු රැගෙන යාමට ලබා දෙන අවන්හල් පවත්වා ගෙන යාම සිනමා ශාලා උපකාරක පන්ති පැවැත්වීම ප්‍රදර්ශන සහ සම්මේලන පැවැත්වීම ආදී සඳහා අවසර හිමි වන්නේ නැහැ. ආහාර පරිභෝජනය කිරීමේ ඉඩ පහසුකම් සැලසෙන අවන්හල් ක්‍රීඩා කටයුතු සඳහා හෙට සිට ලබන 15 වනදා දක්වා අවසර ලබා දෙන්නේ නැහැ. රැස්වීම වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට සිට ලබන 15 වනදා දක්වා පැවැත්වෙන්නේ නම් උපරිමයෙන් පුද්ගලින් 25 දෙනෙකුට සීමා කළ යුතුයයි. ලබන 15 වනදා සිට 31 වනදා දක්වා එම උපරිම පුද්ගලින් පිරිස 50ක් දක්වා වැඩි කර තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථානවල තොගවල දාමට අවසර හිමිවනවා. සතිපොල සහ ජංගම වෙළඳුන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය යුතුයයි. සාප්පු, සිල්ලර කඩ, ෆාර්මසි, සුපිරි වෙළඳ සැල්, ගෘහ භාණ්ඩ වෙළඳ සැල් ආදී ඔක්තෝබර් 1 වනදා සිට 15 වනදා දක්වා විවෘත කරන්නේ නම් අදාළ ස්ථාන एक बार कट सिटी है कि वाने यही इड प्रमाणें सेहत दाहयक पमनाई ඔක්තෝබර් 16 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ එම පිරිස 120ක් දක්වා වැඩි කර තිබෙනවා. බැංකු මූල්‍ය සමාගම් උකස් මධ්‍යස්ථාන විවෘත කිරීමට ඉඩ ලබා දී ඇති අතර ඕනෑම වේලාවක එම ආයතන තුළ සිටිය හැකි වන්නේ ගණදෙනු කරුවන් 5 දෙනෙකු පමණයි. ඉදිකිරීම් සිදුවන ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එම කටයුතු සිදු කළ හැකි. කෘෂිකාර්මික කටයුතු සඳහාද අවසර ලබා දී තිබෙනවා. බාබර් සහ රූපලාවන්‍ය ගාර්වලට පැමිණිය හැකි වන්නේ කලින් වේලාවක් වෙන් කර ගැනීමෙන් පසුවයි. සිසුන් සියට අඩුපාසල් පළමුවෙන් විවෘත කිරීමට නියමිතයි. දිවසුරෙකු මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවනා. පෙරපාසල් ක්‍රියාත්මක කළ හැකි වන්නේ එහෙට පැමිණෙන දරුවන්ගෙන් 50% දහරිතාවක් යොදා ගැනීමෙනුයි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන දැනට ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කළ හැකි. වෘත්තීය පුහුණු ආයතනද දහරිතාවෙන් 50% යොදා ගැනීමෙන් විවෘත කළ හැකි වනවා. අධිකරණ සේවා කොමිසම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් වලට අනුව අධිකරණ ක්‍රියාත්මක කළ හැකි. ව්‍යායාම ශාලා විවෘත කළ හැකිවද යෙහි එක් අවස්ථාවකදී සිටිය හැකි වන්නේ 5 දිනක පමණයි. ඇවිදින මන්තිරු සහ වෙරළ තීර විවෘතව පවතිනවා. හෙට සිට ලබන 15 වනදා දක්වා කාලය තුළ විවාහ ලියාපදිංචි කිරීම පුද්ගලින් 10 දිනකගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකි වනවා. ලබන 16 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ මෙම සීමාව උපරිමය පුද්ගලින් 50 දිනකු දක්වා වැඩි කර තිබෙනවා. කොරෝනා ආසාදනීය නොවු මෘතදේහ සම්බන්ධ අවමංගල්‍ය උත්සව පැවැත්වෙන අවස්ථාවලදී ඊට සහභාගී විය හැකි පුද්ගලින් සංඛ්‍යාව 10 දිනකු වනවා. ලබන 16 වනදා සිට එම පුද්ගලින් සංඛ්‍යාව 15ක් දක්වා වැඩි කෙරුණා. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් වලට අවසර හිමිවන්නේ නැහැ. විභාග ආදී පැවැත්විය යුතු වන්නේ දැනට ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුවයි. කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු විය යුතුයි. ක්‍රීඩා අඩු අවදානම් හා මධ්‍ය අවදානම් යනුවෙන් කාණ්ඩ දෙකකට වෙන් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට උදේ 4ට මෙය නිදහස් කරාට පසු යම් සීමාමන් තාමත් අපට යොදන්න සිද්ධ වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම අපි යම් දේවල් වලට සීමා
සීමාවල් විවෘත කරන අතරතුරේ විශේෂයෙන්ම අන්තර්පලාත් ප්‍රවාහන සේවය මොකද විද්‍යාත්මක පසුබිමක් තියෙනවා ප්‍රවාහන ක්ෂේත්‍ර විශේෂයෙන්ම දුම්රියේ දුම්රිය මන් දන්නවා වාඩි වෙලා යනවට වැඩිය හිටගෙන යන ප්‍රමාණය වැඩි ඉතින් ඒ නිසා ඒට අවතීර්ණ නොවි ඒ නිසා ඒකට තව සති දෙකක කාලයක් අතුල අපි මේක විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා ඊට අමතරව අනිකුත් සියලුම දාන සීමාවන් ලබන සති දෙකට සීමා කරලා තියෙනවා ඒ සති දෙක ඇතුළත වෙන ව්‍යාප්තියන් සහ ඒ සති දෙක ඇතුළත වෙන ක්‍රමවේදයන් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඒ සති දෙකට පසුව තව දුරටත් මේ සම්බන්ධව යම් කිසි විදිහේ නිදහස් කිරීම අවම කරන්න නිදහස් කිරීම ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන් පිට සහ වේරහැර කාර්යාල මහජන සේවාවන් සඳහා හෙට සිට යලි විවෘත කෙරෙනවා අවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීම සඳහා පැමිණීමට පෙර දුරකථනයේ නමුතා දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාස පළමුවනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තුල කල්ලිකුත් වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල කල්ලිකුත් වීමේ කාලය වසරකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා පුද්ගලින් ඩියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාලවල මහජන සේවාවන් ලබන සඳුදා සිට ආරම්භ කරනවා කෙසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ පුද්ගලින් ඩියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලවලට පැමිණෙන්නේ නම් දුරකථනයේ නමුතා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා අද දිනේ අපේ රටෙන් කොරෝනාවට ගොදුරුණු තවත් 912 දෙනෙක් හමු වුණා. ඒ වගේම තවත් කොරෝනා මරණ 59ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කළා. මේ අතරේ එන්නත් කරන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්න රජය ප්‍රියමාර්ගයේ කිහිපයක්ම අරගෙන තියෙනවා. අද දිනේ මෙරටින් හඳුනාගත් නව කොරෝනා සාධිතින් 912 දෙනාද සමගින් මෙදක්වා මෙරටින් හමු කොරෝනා සාධිතින් සංඛ්‍යාව 517377ක්. ඒ අතරින් 46983 දෙනෙකු රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අද දිනේ සුවය ලැබූ ආසාදිතින් 631 දෙනාද සමගින් මෙදක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 457488ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද කොරෝනා මරණ 59ක් වාර්තා කර තිබෙනවා. ඉන් 28 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර 31 දෙනෙකු කාන්තාවන් වනවා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12906ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුල මෙරට දී PCR පරීක්ෂණ 7368ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3823ක් සිදු කර ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ක්වෙක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් 48650ක් අද උදෑසන දිවෙන්ට රැගෙනීම සිදු වුණා. එම එන්නත් ඔගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණ වෙත රැගෙන යාමටයි කටයුතු කෙරුණේ. මේ අතර එන්නත් කරන වැඩපිළිවෙළද තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. සයිනෆෝම්, කොවිෂීල්ඩ්, ස්පුට්නික් V, ෆයිසර් සහ මොඩර්නා යන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් සංඛ්‍යාව 1,45,2913ක්. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,17,30,305ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. වරාය හිරවිලා තියෙන කිරිපිටිතොග නිදහස් කරගන්න දේශීය බැංකු ඩොලර් නිකුත් නොකරන නිසා අදාළ කිරිපිටිතොග ඉන්දුනීසියාවට වගේම බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කරනවා කියලා කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කරනවා. වරාය සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ නිදහස් කළා. ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පසුරුවේ පැවති සාකච්ඡාවේදී අනාවරණය වූයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම ප්‍රමාද වන බවයි. මෙම ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් වරාය ඇතේ කිරිපිටි තොග ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන බව ආනයනකරුවන් පවසනවා. අවශ්‍ය කරන කිරිපිටි වරාය නිදහස් කරගන්න දවස් 90කට ඉස්සෙල්ලා ගෙනාපු බඩු වලට බිල් ගෙවන්න. ඒ බිල් ගෙවන්න මේ මුදල් තාම ලැබිලා නැහැ. ඒ බිල් ගෙවන්න අපිට අවශ්‍ය කරන ඩොලර් ටික වාණිජ බැංකුවලින් අපිට සපයලා දෙන්න ඕනේ. අතිවිශාල
පාඩුවක් අපිට දැනටම වෙලා තියෙන වරායේ නවතා තියෙන කන්ටේනර් වලට නැව් සමාගම් අධික ලෙස ඒවට දඩමුදල් වගේ ඒගොල්ලන්ට රදවා ගැනීමේ ගාස්තු වශයෙන් කන්ටේනර් 4කට ඩොලර් 7112 ඒවයි කන්ටේනර් සෙට් දෙකකට ඩොලර් 15000ක් ගෙවන්න ඕනේ ප්‍රමාද වෙච්ච දවස් ටිකට. එතකොට ඒ කියන්නේ ලක්ෂ 37ක් අපි ගෙවන්න ඕනේ ප්‍රමාද ගාස්තු. ඊට අමතරව ඊයේ ඉඳන් එක කන්ටේනර් එකකට ඩොලර් 144 ගානේ ගෙවන්න ඕනේ ප්‍රමාද ගාස්තු නැව් සමාගමට විතරක් වරායට ගෙවන බදු වලට අමතරව. කිරිපිටි කිලෝවක් එතනක එළියට ගන්නකොටම රුපියල් 170ක් විතර මේ ප්‍රමාද ගාස්තුම ගෙවලා තියෙනවා. දැන් මම ඒත් අද සාකච්ඡා කරා අපේ කිරියෝපු සමාගමෙන් මේක වෙන රටක් තියෙනවද ළඟ රටක් ඉන්දුනීසියාව හරි බංගලාදේශය හරි කොහෙට හරි ආපහු නැවත යවන්න. මොකද අපිට ඩැමරේජ් කේව තියාගෙන ඉන්න බෑනේ. ඉතින් එහෙම වුණොත් මේ රටට එන්න තියෙන ඒ කිරි ටිකක් නැතුව යනවා. මේ අතර මාස 6කට අවශ්‍ය සීනි තොග රට තුල පවතින බව පවසමින් රජය සීනි ආනයනයේ අත්හිටුවීමට කටයුතු කළේ ඉකුත් අප්‍රේල් මාසයේ. කෙසේ වෙතත් අද සිට නැවත සීනි ආනයනය කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා. මේ අතර අවශ්‍ය තරම් සිමෙන්ති තොග ලබා ගැනීමට පාරිභෝගිකයාට පහසුකම් සලසා දී ඇති බවයි රාජ්‍ය මාතේ ඉන්දික අනුරුද්ධ මහතා පවසන්නේ. මිල ඉදිකිරීම් අමාත්‍යාංශ විදිහට අපිට වගකීමක් තියෙනවා සිමෙන්ති යකඩ මිල ඉහළයි ඉදිකිරීම් ශේෂ්ත්‍රයට ගැටලු තියෙනවා ඒවා අපි සාකච්ඡා කරලා ඒ නිසා ඒවට අවශ්‍ය කරන ඩොලර් මේ මහ බැංකුව සමග සාකච්ඡා කරලා අරගෙන ඒ අයට ප්‍රමුඛතාවයක් දී මේ වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නිකුත් කරලා ඒවා ගෙන්වා ගැනීමට මේ වෙද්දිත් වැඩ කටයුතු ආරම්භ කරලා සිමෙන්ති මිල වැඩිවීමක් වෙන්නේ නැද්ද මිතුනි සිමෙන්ති මිල මේ වෙද්දි මම වගකීමෙන් කියනවා මගේ අමාත්‍යාංශ යටතේ තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ දැන් ඕන කෙනෙකුට ගිහිල්ලා අමුන්ට අවශ්‍ය කරන ප්‍රමාණය සිමෙන්ති ලබා ගන්න පුළුවන් දිස්ත්‍රික්ක 17ක අපේ අලෙවිසල් තියෙනවා දිස්ත්‍රික්ක 17ෙම අවශ්‍ය කරන ප්‍රමාණයට සිමෙන්ති ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා පාරිභෝගික අධිකාරිය මගින් 2020 නොවැම්බර් 4 වනදා සහ 2021 සැප්තැම්බර් 2 වනදින නිකුත් කරන ලද සහල් සඳහා වන උපරිම සිලරිමිල සඳහන් ගැසට් පත්‍රය අවලංගු කිරීමට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කළා කොළඹ වරායේ බටහිර පරයන්තයේ ඉදිකිරීම් වලට අදාළ ගිවිසුමට අත්සන් කිරීම අද සිද්ධ වුණා ශ්‍රී ලංකා වරාය අධිකාරිය කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ආයෝජන පාර්ශවකාර ඉන්දියාවේ අදානි සමාගම හා ශ්‍රී ලංකා නියෝජිත ජෝන් කීල් සමාගම අතරයි අත්සන් තැබීම සිදු වුණේ. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස් ගෝපාල් බග්ල යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොළඹ වරාය බටහිර පර්යන්තයේ ඉදිකිරීම සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 700කට අධිකයි. මේ ලංකාවේ සිදු කරන ඉතා විශාල ආයෝජනයක් ලෙස හැඳින්විය හැකි අතර ගිවිසුම් කාලය වසර 35ක්. පර්යන්තයේ ඉදිකිරීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහලුම් මෙහෙයුම මිලියන 3 දක්වා ඉහළ යනු ඇති. ස්වාධින් රූපහානි මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ දයබර මෑණියන් අභාප්‍රාප්ත වුණා. සුදත් රෝහණ මහතාගේ මෑණියන් වූ හෙට්ටි තම්බුරුගේ දෝන ලීලාවතී මහත්මිය මිය යන විට 74 වන වියේ පසු වුණා. දේහය මිඩුවන්ගොඩ ආනියම්බලම ජා ඇලවත්ත අංක 18 ඒ දරණ නිවසේහි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3:30ට මිඩුවන්ගොඩ පොදු සසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් රහස් පොලිසිය හමුවට කැඳවීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාගේ නියමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔවුන් පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා මාධ්‍ය ආයතන කිහිපයක කතුවරුන්ට හා මාධ්‍යවේදීන්ට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීම කර තිබුණා. මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පරිපාටිය නොවන අතර එම දෙපාර්තමේන්තුවේ විමර්ශන සඳහා යම් මාධ්‍යක සහාය ඉල්ලා සිටි අවස්ථාවලදී මාධ්‍ය ආයතන අදාළ සහාය ලබා දෙන බැවින් පුවත්පත් කතුවරුන් හා මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සාමාන්‍යයෙන් සිදු නොවන බවයි පොලිස් මූලස්ථානයේ පෙන්වා දෙන්නේ. මෙම සිදුවීමේදී අපහසුතාවටපත් සියලු මාධ්‍යවේදීන් වෙත කනගාටුව පළ කරන බවත් වගකීම් විරහිතව නොසලකිරීමත් ලෙස කටයුතු කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කරනවා.
මාධ්‍යවේදීන් ඇතුළු ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම ගරු කරන බවයි මාධ්‍ය කොට්ටාසය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ. මේ අතර මාධ්‍යවේදීන් හා කතුවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙසේ අදහස් දැක්වුවා. මහජන ආරක්ෂක අමාත්‍ය හැටියටත් මට තියෙනවා මාධ්‍ය නිදහස පිළිබඳ වගකීමක්. අපි දේශපාලනය කරන්නේ පොලිසිය. නමුත් මේ අවස්ථාවේදී මේ අපහාස කිරීම ඇත්ත වශයෙන්ම අපරාධ දඬුවම් සංග්‍රහ ඒ සාපරාදී අපහාසය අපරාධ වරදක් නෙමෙයි. ඒක 2002 තමයි ඒ අපරාධ වරද කියන එක අහෝසි කළේ. ඉන්දේ ඒක සිවිල් නඩුවක්. ඒක නිසා මම පහදලා දුන්නා. ඒ සිවිල් නඩුවක් නිසා මේක ගෙන්නන්න අවශ්‍ය නැහැ. එතුමාට අවශ්‍ය නම් අවශ්‍ය කරන නඩුව දාන්න කියලා. ඉතින් මහජන ආරක්ෂක නැත්තම් ඇමති කෙනෙක් අවශ්‍ය නැහැනේ පොලිසියට. ඒකෙන්ද අපි සමහරලාට යම් යම් අපේ උපදෙස් ලබා දෙනවා. නමුත් ඔවුන්ගේ රාජකාරියට අපි බාධා කරන්නේ නැහැ. නමුත් යම් කිසි ගයිඩ්ලයින් එකක් ඇමතිතුමා හැටියට අපිට අනුවාචයෙන්ම කරන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ සිදු වූ කාමුක දර්ශන හා ලිංගික අපරාධ ගැන පසුගිය මාස 3 තුල පමණක් පැමිණිලි 3000ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ටාසය සඳහන් කරනවා. හෙටට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් ITN ප්‍රවෘත්ති අංශය ළමයින් වෙනුවෙන් තබන සටහනයි මේ. මේ වතාව ඉන්දික වීරකෝන්ගේ. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ළමයා ලෙස හඳුන්වන වයස් සීමාව පිළිබඳව ඒකමතික නිර්වචනයක් සොයා ගැනීම අපහසුයි. විවිධ අනපනත්වල එය සඳහන් වන්නේ විවිධ වයස් කණ්ඩායම්. වැඩිහිටියන් වශයෙන් අපි ළමයි ගැන මොනතරම් සැලකිලිමත්ද නැද්ද කියන එකට මේ දේම ප්‍රමාණවත්. දඬු නීති සංග්‍රහයට ගෙනින් ලද සංශෝධනයේ අනුව ළමයා යනු අවුරුදු 18ට අඩු තැනැත්තෙක්. නමුත් කාන්තාවන් යෞවනයන් හා ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධ පනතේ ළමයෙකු ලෙස හැඳින්වෙන වයස් සීමාව අවුරුදු 16ක්. ළමුන් හා යෞවනයන් පිළිබඳ ආඥා පනතට අනුව එම වයස් සීමාව අවුරුදු 14යි. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂ සඳහනක් නැහැ. නමුත් දකුණු අප්‍රිකානු රටවල නේපාලය හා කෙන්යාව යන රටවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින්ම ළමා අයිතිවාසිකම් පිළිගෙන තහවුරු කොට දී තිබෙනවා. ළමා අයිතිවාසිකම් සුරකීමේ ප්‍රඥප්තියක් අපට තිබුණා. ළමයින් සම්බන්ධව අයිතිවාසිකම් කඩපු විට නීතිය ඉදිරියට යාමට හැකියාවක් නැහැ. ප්‍රඥප්තියක ස්වභාවය එයයි. එය දුබලතාවක්. නීතිය ඉදිරියේ සියලු දෙනාට සමාන ලෙස සැලකීම කෙසේ වෙතත් සෑම ළමයෙකුටම අධ්‍යාපනයේ සම අවස්ථාව ලැබීමට ඇති අයිතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේද යන්න ප්‍රශ්නාර්ථයක්. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ලංකාවේ ළමයින්ට අධ්‍යාපන අයිතිවාසිකම් සමානව බෙදී යාමේ විෂමතාව තවත් පුළුල් කළා. ඇතැම් පාසල්වල මාර්ගගත අධ්‍යාපන පහසුකම් කෙසේ වෙතත් හරියට වැසිකිලි පහසුකමක්වත් නැහැ. විශාල පිටු ගණන් නැති ලොකු නීති පොත්වල සෑම ළමයෙකුටම ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයටත් තරගකාරී පදනම යටතේ තෘතීය අධ්‍යාපනයටත් අයිතිය ඇති බව සඳහන් වෙනවා. නමුත් 2000න් පසු ගෙවුණු වසර 73 තුල මෙය ඉටු වූ වාද නැද්ද යන්න බලධාරීන්කින් නිලධාරීන්කින් ප්‍රශ්න කර සිටිනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ දවසට වී සිටින හැම දරුවෙකුටම මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නැහැ. ඇතැම් දුෂ්කර පළාත්වල ළමයි මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබන්න ස්මාර්ට් දුරකථනයක් ගන්න වැලි ගොඩ දමති. තවත් පිරිසක් ස්මාර්ට් දුරකථන අතැතිව සංඥා සොයා කැලේ පීරනවා, කඳු හිල් බඩ ගන්නවා. දෙකු කලක් පාසල් වසා දැමීමට සිදුවීම නිසා වතු ආශ්‍රිත දරුවන්ගෙන් 20%ක් අධ්‍යාපනයට සමුදි ළමා ශ්‍රමිකයන්ගේ ගොඩට එකතු වන බව සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මෙහිදී වඩා භයානක වන්නේ දෙමව්පියන්ගේ කැමැත්ත හෝ අකමැත්ත මත ළමා මෙහිකාර සේවයට යොමු වන දරුවාව මුදල් අතපත කැම නිසා නැවත අධ්‍යාපනයට යොමු කර ගැනීමට ඇති අසීරුතාවයි. සමාජ මාධ්‍යවලට පරිගණක ක්‍රීඩාවලට දරුවන් දැඩි ලෙස ඇබ්බැහිවීම තවත් සමාජ ප්‍රශ්නයක්. නිවසේ සිටින ඔබේ දරුවන් පිළිබඳව ඔබ පෙරට වඩා සැලකිලිමත් නොවුනොත් ඔවුන්ගේ හෙට දවස අඳුර වෙන්න තියෙන ඉඩකඩ වැඩි බව අපි ඔබට අවධාරණය කරනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට අදාළවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායකර මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇතේ. ඔහු සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා. ඒ කියන්නේ මේක ඉබේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැනට අත්අඩංගුවට පුද්ගලයෙක් අරගෙන තියෙනවා. ඒ පුද්ගලයා අත්අඩංගුවට අරගත්තු පුද්ගලයා වුණත් රෑ එළි වෙනකන් මේ සිද්ධිය කරලා තියෙන ගෙදර ඉඳගෙන. එතකොට ඒව කරන්න කවුද අනුබල දුන්නේ? ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ උත්තර අපි ලබා දුන්නා අහපු ප්‍රශ්නවලට. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. දියුලපිටිය වැල්ලපිට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම ඉංජිනේරුවරයා ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත වන්දනාගාර ගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළේ. අධිකරණය හමුවේ හෙළි වූයේ සැකකරු ජූලි මාස 9 වෙනිදා අලියුමු 3:47 සිට පැය 7ක කාලයක් සිය නිවසේ සිට මෙම දත්ත පද්ධතියට පිවිස ඇති බවයි. ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත පද්ධතියේ ලිපිගොනු ලක්ෂ 11ක් මෙසේ මැකී ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. හිල්වුණු වහලෙන් අහස දිහා බලාගෙන තමන්ටත් හෙට දවසක් උදා වෙනකම් හීන දැකපු තන්ත්‍රිමලයේ මානිල්වැව ප්‍රදේශයේ ලලිත් ජයවීරගේ පවුල පිළිබඳ ස්වාධීන ප්‍රවෘත්ති තුලින් අපි ඔබට කිව්වා. ඒ පුවත ප්‍රචාරයේ වීමත් එක්ක ඒ පවුලට උදව් උපකාර කරන්න බොහෝ පිරිසක් එකට එකතු වුණා. ලලිත්ගේ පවුල වෙනුවෙන් සුන්දර කැදැල්ලක් ඉදි වුණා. හෙට ලෝක ළමා දිනයේ දවසේ මේ නිවහන ඒ පවුල වෙත පරිත්‍යාග කිරීමට සියල්ල සූදානම්. දරුවන් 6 දෙනෙකු සමග කටුමැටි ගැසූ නිවසක කටුක ජීවිතයක් ගත කළ ලලිත් ජයවීර සහ වසන්ති කුමාරී යුවළ පිළිබඳ පුවත ස්වාධීන ප්‍රවෘත්ති තුලින් අප වාර්තා කළේ සංවේදී සිත් ඇති මිනිසුන් ඔවුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන බව අප හොඳාකාරවම දන්නා නිසායි. ඒ පුවත ප්‍රචාරය වීමත් සමග බොහෝ පිරිසක් මේ පවුල පිළිබඳව අපින් විමසුවා. ඒ පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර සහ මහවිලච්ඡය සෙනෙහස අධ්‍යාපනික පදනමේ මූලිකත්වයෙන් මේ දරුපහුලට හිතේ සැනසෙල්ලෙන් ජීවත් වන්නට හැකි සොඳුරු නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණා. දින 90ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නිවසක් ඉදිකරන්නට තරම් ශක්තියක් අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව එක් කළා. නිවසට අවශ්‍ය ගෘහ උපකරණ ඇතුළු බොහෝ දේත් ලබා දෙන්න හැකියාව උදා වුණා. හිල්වුණු ටකරන් වහලෙන් අහස දිහා බලාගෙන හෙට දවසක් වෙනුවෙන් සිහින දුටු මේ අසරණ දරුපවුල වෙනුවෙන් ඉදිවුණු නිවස හෙට ලෝක ළමා දිනයේ දවසේ ඔවුන්ට පරිත්‍යාග කරන්නයි අපේ බලාපොරොත්තුව. හෙට තමයි ඒ දරුවෝ 6 දෙනාගේ හිත්වල මල් පූදින දවස. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ප්‍රවෘත්තිහා කාලීන සිදුවීම් සුධර්මන් රදලියගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත ඉෂ්ට කරන්න මෙවැනි විටත් සියල්ල සූදානම්. ඉදිරියටත් මෙවැනි අසරණ ජීවිතවලට පිටක් වන්නට ස්වාධීන ප්‍රවෘත්තිංශය සූදානමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පාසල් විවෘත කිරීමට සැලසුම් කිරීම පිළිබඳ යුනිසෙෆ් සංවිධානය ඇගයීමට ලක් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමටද සූදානම් බව එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූප් මහතා පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ එන්නත් කරන ක්‍රියාවලිය මුළු ලෝකයටම ඉමහත් ආදර්ශයක් බව ඔහු අවධාරණය කර සිටිනවා. I think the government has done a very good job in trying to continue education even if schools were closed. The biggest step will be to reopen schools. That is the most important. Children need to be, to the extent possible, in an environment where they are with their peers, with their friends, and with their teachers, because it's not only about the academics, it's also about the social interaction. That's extremely important. The steps we need to take is to make sure that the schools can reopen as soon as possible under safe conditions. So the vaccines came a bit late to Sri Lanka, and as it did in many other countries, but Sri Lanka has been a real model of the speed and efficiency in which it has rolled out vaccination. It's one of the best in the region, and more vaccines are being secured, are arriving, and I think it's important to commend the government for what it is doing, or the authorities are doing, to roll this out to all areas as quick as possible. SLT Mobitel saha e-channelin ekwa merata prathama jaathika aushadha alavisal sahaya sewawa handunna dunna.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය සමග එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පවත්න තත්ත්වයේ යටතේ ජනතාවට පහසුවෙන් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා සහාය වීමේ අරමුණ ඇතිව මෙම සේවාව හඳුන්වා දී තිබෙනවා. ව්‍යාපෘතිය යටතේ දුරකථන ඇමතුම් කළමනාකරණයේ සහ ඖෂධ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට ඖෂධ වේදීන් 120 දෙනෙකුට අධික පිරිසකට දැනටමත් පුහුණුව ලබා දීමට SLT මොබිටෙල් ආයතනය පියවර ගෙන තිබෙනවා. 0716-222-555 දුරකථන අංකය ඇමතීමෙන් තමන්ට අවශ්‍ය ඖෂධ නිවෙස්වලටම ගෙන්වා ගැනීමේ හැකියාව මේ අනුව උදා වෙනවා. පළමු අධියර යටතේ කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවල මේ ක්‍රියාත්මක කරනවා. ඉදිරි මාස කිහිපයේදී ඒ රට පුරා ව්‍යාප්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ සමගින් ස්වාධීන රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. දැන් විපරම විශේෂාංගය. ඔබට සුබ රාත්‍රිය. ආයුබෝවන්. හෙට ඉඳලා රට අරිනවා. රට අරිනවා කියන්නේ මෙහෙ ඉන්න උන්දලා පිටරට අරිනවා කියලා නෙවෙයි. කොරෝනාවේ මිනිස්සු ටික බේරගන්න රට වහලා තිබ්බා. වැහුවා කිව්වට වහලමත් නෙමෙයි වහලා වගේ තිබ්බා. මිනිස්සු පාර යනවා දැක්කා. පයින් නම් යනවා දැක්කේ නැහැ. හැබැයි වාහනවල නම් එහෙට මෙහෙට ගොඩක් කට්ටිය යනවා දැක්කා. හොයලා බැලුවහම ගොඩක්ම වාහන වලින් එහෙට මෙහෙට ගියේ විනෝදචාරිකා නෙවෙයි අත්‍යවශ්‍ය සේවාවල උදවිය යන්න වෙලා තිබ්බ නිසා. මොකද මොන දේ වැහුණත් මිනිස්සුන්ගේ ජීවිත වැහෙන්න දෙන්න බැරි නිසා ආණ්ඩුව ඒ අත්‍යවශ්‍යම දේවල් ටිකට වැඩ ටික කරගෙන යන්න ඉඩක් හදලා දුන්නා. ඒ නිසා මේ වහපු කාලෙදි මිනිස්සුන්ට කෑමක් බීමක් ගැන ඇඟට දැනෙනම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සුපර් මාකට් ටිකත් ඇරලා තිබ්බා. ගමේ කඩලෑල්ලත් හීනියට වගේ ඇරලා සෞඛ්‍ය උපදේශ පිළි අරගෙනම බිස්නස් ටිකත් කරගෙන ගියා. ගොඩක් කට්ටිය පෙරම් පුරාගෙන බලාගෙන හිටපු වයින් ස්ටෝස් ටිකත් සද්ද වහලම හීනියට ඇරලා දැම්මා. පළවෙනි දවස නම් ඉතින් කට්ටිය පොලිමේ හිටියේ දෙවෙනි දවසේ වහයි කියලා හිතාගෙන පොල් ගෝණි කරගහගෙන යන ටයිප් එකට තමයි සමහරු ගල් පෙට්ටි කරගහගෙන ගියේ. කොහොමින් කොහොම හරි දැන් ඒව ටිකත් ඇරිලා ඉවරයි. ආසාවටවත් පොලිමක් නම් පේන්නවත් නැහැ. දැන් නම් කට්ටිය සෞඛ්‍ය ආරක්ෂිතව නහයයි කටයි වහගෙන හීන් සීරුව ගිහිල්ලා බඩු ටික අරගෙන දෙයනේ කියලා ගෙවල් දොරවල් වලට යනවා. තිබ්බ නොතිබ්බ ඇඳිර නීතිය මිනිස්සුන්ව ගොඩක් දේවල් වලට හුරු කරා. හැබැයි හෙට පාන්දර 4 ඉඳලා ඇඳිර නීතිය නැහැ කියලා දැන් ඉතින් ඇරියස් අල්ලලා වැඩ ටික කරන්න ඕනේ කියලා පිස්සු නටන්න හැදුවොත් නම් ආයෙමත් වෙන්නේ රට වහන්න. වහලා තිබ්බ කාලේ වෙඩින් තිබ්බේ නැති නිසාත් අවමගුලටත් සෙනඟ ආවේ නැති නිසාත් උද්ඝෝෂණ රැස්වීම පෙළපාලි තියන්න බැරි වුණ නිසාත් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක එහෙට මෙහෙට ගියේ නැති නිසාත් 4000ට 5000ට නැග්ග කොරෝනා පොකුර දැන් 1000ටත් අඩු වෙලා තියෙනවා. හැම දෑම 100ට උඩින් තිබ්බ මරණ ලැයිස්තුවත් දැන් 60ට 50ට බහැලා තියෙනවා. වහලා තිබ්බ ප්‍රතිපලේ හොඳටම ඇවිල්ලා තියෙනවා. අන්න ඒ ප්‍රතිපලේ තවත් හොඳම කරගන්න එක තමයි අපි කොයි කාගෙත් පරම වගකීම වෙන්නේ. මොකද ඇරිය කියලා ඔක්කොම අමතක කරගෙන ආයෙමත් අපි පෙළපාලි යන්න රැස්වීම් තියන්න උද්ඝෝෂණ කරන්න විතරක් නෙවෙයි හිතු මනාපිට මංගල්‍ය ගන්න ගියොත් වෙන්නේ රටේම අවමංගල්‍ය ආයෙමත් පටන් ගන්න එක. ඒ නිසා රටේම පුරවැසියෝ හැටියට අපි හැම කෙනාටම මේ වෙලාවේ ලොකු වගකීමක් තියෙනවා. රජයේ සේවකයට විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ සේවකයට විතරක් නෙවෙයි පේමන්ට් එකේ වෙළහෙළඳාම් කරන අපේ සහෝදර වෙළඳ මහතුන්ට විතරක් නෙවෙයි ලොකු ලොකු සුපර් මාකට් එකේ උන්දලටත් හෙට ඉඳලා ලොකු වගකීමක් තියෙනවා. මේ රැකගත්ත දේ තවත් ඉස්සරහටම අරගෙන ගිහිල්ලා තම තමන්ගේ සෞඛ්‍යත් රැකගෙන රටේම සෞඛ්‍යත් රැකගන්න එක. වහලා තියෙනකොට සමහරක් බැන්නා. දැන් හෙට අරින්න හදනකොටත් තවත් සමහරක් ඇනුම්පද කියනවා. මේ දෙගොල්ලොම වැළුවහම එකම මල්ලේ ඉන්න කට්ටියක් මේ උන්දලට ඕනේ මොන දෙයකින් හරි කොරෝනාවත් වැඩි කරගෙන රටේ මිනිස්සුත් අවුලෙන් අවුලට දාලා රටත් අවුල් කරගෙන ආණ්ඩුව පෙරලගන්න පුළුවන්ද කියන ටාගට් එකට යන්න. අන්න ඒ නිසා අපි පුන පුනාම කියනවා කොරෝනා වෛරසය වගේ භයානක සමාජ වෛරසයක් වෙලා ඉන්න අන්න ඒ උන්දලාගෙන් හොඳටම පරිස්සම් වෙන්න, හොඳට ඇස්කම් අරගෙන ඉන්න, තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගෙන රටේම ආරක්ෂාව රැකගන්න අපි හැම කෙනෙක්ම එක් වෙන්න ඕන කියන එක හොඳට හිතට අරගෙන හෙට උදේ 4 ඉඳලා සෞඛ්‍යෙන් දෙන උපදෙස් හොඳට පිළිපැදලා අපේ සෞඛ්‍යත් රැකගෙන රටේ සෞඛ්‍යත් රැකගන්න අපි හැමදිනම කැප වෙන්න ඕන කියන උපදේශය විතරක් හැම කෙනෙක්ගෙම හිතට ගන්න. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන